प्रकाश चंद्र बेतेरा वाइटी सीजो दे नेक बेंगलोरे टावे ऐत पाल देख के दला बेतेरा बेंगलोरे टे नेका हम याल होनी भी ये वाला ये गोले कैंपस के दिवे देना तो लगता ते नर तो बेकम कैट लो बोर्डिंग हाउस से खोआ गाने का बेंगलोरे बोर्डिंग हाउस से खोआ गाने लेसी नहीं मुकदी ये वक ताऊ मारे में जाना के ना ये वक्त मिलेगा ඊට අමතරව මිනිස්සු හරියට සත්තු වගේ හැමදෙනාම නෙවෙයි කොතනින් හරි වාසියක් ගන්න තමයි බලන්නේ. ඉතින් ඒ වාගේ පරිසරයක තමන්ට ගැළපෙන විදිහේ බෝඩි හවුස් එකක් හොයාගන්න එක මේ දිනට සෑහෙන අභියෝගයක් වුණා. හැබැයි අභියෝගයට උත්තරයක් හම්බුණා ඒගොල්ලගේ යාළුවෙක්. එයා මේගොල්ලන්ට පෙන්නලා දුන්නා බෝඩි එකක් හොයාගන්න තැනක්. ඒ හරිය ස්ටුඩෙන්ට්ස්ලට ලවාතෙන් දෙනවා. ඕනම් ගියක් එහෙම නැත්නම් ඇනෙක්ස් එකක් එහෙම නැත්නම් රූම් එකක් කැමති ආකාරයට හොයා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මිල තමයි හුඟක් වැඩි. දෙන්නටම සල්වලින් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අවශ්‍ය වුණේ නිස්කලංකව ඒගොල්ලන්ගේ ස්ටඩීස් කරගන්න පුළුවන් ප්ලේස් එකක්. ඉතින් ඒකට සරලන ප්ලේස් එකක් ඒගොල්ලන්ට හම්බ වුණා. හැබැයි ඉතින් පළවෙනි දවස වෙදෙන ගියාට පස්සේ දෙන්නට මැතින එකම හැකියි. මාර ප්ලේස් එකක් මේ. වාව්. තව මේ කෙලවරට වෙන්න. ඒ හරි හරි ලස්සනයි. කකක් කලාගෙන යනවා. කකක් කිව්වට ඒක මහල කොතරු පාරක් නෙවෙයි. ඒ වුණාට නගරේ අනික් පැත්තේ සන්දනය කරනකොට හරි සුන්දර බවක් ලැබුණා. ඒ වගේම ඒ හරි ට්‍රැෆික් එකත් එච්චරම නෑ. සත්‍යපත් අඩුවන්දා යාළු දෙන්න හිතුවා මේක තමයි කැලපෙනම ප්ලේස් එක කියලා. ඇත්තට මෙතන ඉඳන් ඒගොල්ලන් කැම්පස් එක ට්‍රේන් එකේ එන්න විනාඩි ගත වෙන්නේ 30ක් විතර. ඒ වගේමයි එන්වායර්මන්ට් එක හුඟක්ම හොඳයි. නගරේ අනික් පළාත් එක කම්පයා කරපුවාම හොඳ ගැමි සුළඟක්. ඒ වගේමයි අසල්වැසියෝ වැඩිපුර හිටියේ නෑ. ඒකත් ඒගොල්ලන්ගේ ලොකු සන්තෝෂයක් වුණා. මොකද මිනිස්සු ගොඩක් හිටියොත් ගොඩක් කරදර. ඒවායම ගොඩක් සද්දය. ඒක හන්දා දෙන්නම තීරණය කරා ගාන ටිකක් වැඩි වුණත් ඒ හවුස් එක මිලද රෙන්ට් කරන්න. ඒගොල්ලන්ට ඒ හවුස් එක රෙන්ට් කරේ බ්‍රෝක කෙනෙක්. එයාගේ නම මහේස් ගුප්තා. මහේස් ගුප්තා මේගොල්ලන්ට ඉස්සරෝම කිව්වා මාස 6ක පොකට් මනි. හැබැයි ඉතින් අන්තිමට එක මාස 2කට බැස්සා. එහෙම වුණත් ලොකු ගාණක්. යාළු දෙන්න තේරුණා මාස් මේක කරලා ලොකු ලාභයක් ගන්නවා කියලා. ඇත්තටම මේ දෙන්නගේ ගැන ඉන්ට්‍රස්ට් එකක් පෙන්නත් එකම මාස්ට දෙන්න පුදුම සන්තෝෂයක්. ඒක ගැස් වලින් පෙරුණා. හරි. ඉතින් මහත්යලා කවද්ද එන්නේ මේකට? මම පොඩ්ඩක් සුත්ත පවිත්‍ර කරලා තියන්න. මහේස් එහෙම ඇව්වේ ගණදර ඔක්කොම ඉවරට පස්සේ. ඇත්තම යටි කරන්න ඇත්තම ඕනාවක් තිබ්බපත් වුණා. හැබැයි එයාගේ මූණ පිටිපස්සේ තියෙන මූණේ එච්චර අවංකමක් නෑ කියලා දෙන්නටම තේරුණා. ඒත් ඉතින් බැංගලෝරේ සාන්තුවර බලාපොරොත්තු වෙන්න බෑනි මිස්ටර් ගුප්තා. අපිට එච්චර ලොකු දවසක් හොයන්නේ නැහැ. මම හිතන්නේ ඩියාව ටුමෝරෝ අපි එන්න පොඩ්ඩක් සුද්ධ කරලා දෙන්න. අපි ඒකට පේමෙන්ට් එකක් කරන්න ඕනද? නෑ 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 මාතුරු එන්න. මගේ සර්විස් එකම තමයි මහත්තයලට මේ තැන හොඳට සුද්ධ පවිත්‍ර කරලා දෙන එකත්. මොකද එතකොට මට තවත් කස්ටමර්ස්ලා එන්නේ මහත්තයල සැටිස්ට. මහේස් ගුප්තා එහෙම කිව්වේ යක් පුරුහුරු පුරුදු ව්‍යාපාරික පෙනුම ආරුඪ කරගෙන. යාළු දෙනම ගොත් කිව්වේ නෑ. ඒ දෙන තීරණය කළා තව තවත් දෙකින් මහේස් කියපු විදියටම එහාට එන්න. හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටපු නැති මහේෂ් දෙයක් මහේෂ් දැනගෙන හිටියා.
ඒ රහස. තැන හිටි මහේස් වගේම තවත් කීප දෙනෙක් විතරයි. ඇත්තටම ඒකේ හාංක 20ක්වත් දන්නවල මේ යාළු දෙන්නා. ඒක රෙන් කරනවා තියා ඒ පැත්ත පලා තියන්නේ නැහැ. චන්දු, මේක හරි හොඳයි නේ. කොහොමද? මූට වැරදිලාද බං? මේවාගේ ඇනෙක්සයක් අපිට මේ ගාට දුන්නේ. ප්‍රකාශ සේවකීවේ චන්ද්‍රන් එක්ක ඇවිල්ලා දෙවැනි දවසේ කාමර දෙකක් තිබුණා. එක කාමරයක් ඒගොල්ලෝ පාවිච්චි කළා ස්ටඩි රූම් එක හැටියට. අනික් කාමරය ඩයිනිං ඇන් කුකින්. ඒගොල්ලෝ නිදාගන්න තිබ්බේ බෙඩ්රූම් දෙකක්. ඇත්තම කියනවා නම් ඒ හවුස් එක ෆැමිලි එකට ඇති. බාත්රූම් එකක් තිබ්බා. ඒ වෙලාවට ඉතින් කෙළවරකට වාගේ වෙන්න බැල්කනියේ ශව එකක් තිබ්බා. ඒක තමයි යාළු දෙන්න හිත කී. ස්වභාවික මුලන් වැඩිගෙන වතුර ටිකක් නානකොට මාර සන්තෝෂයක් යාළු දෙන්නට දැනුනේ. හැබැයි ඉතින් හැම දෙයක්ම 100%ක්ම සාර්ථකව හොඳින් සිද්ධ වෙනවා කියලා ඒකොල්ලන්ට නම් හිතුනේ නැහැ. මොකද එක්තරා සිදුවීමක් හන්දා ඒගොල්ලන්ට මුලදීම තිබුණ සන්තෝෂය නැති වෙලා ගියා ස්ථානය ගැන. ප්‍රකාශ් උදේම හැරෙනවා දෙකට විතර. පොඩි වොෂ් එකක් තාගෙන තේ එකක් වෙලා ස්ටඩි කරන්න පටන් ගන්නවා. චන්ද්‍රනකට ඉන්නේ තුන හමාරට විතර. එයත් ඒ ක්‍රමෙමයි. එක් ගෙදරට ඇවිල්ලා දෙවනි දවසේ ප්‍රකාශ් සුදීම හැරෙනකොට චන්ද්‍රන් ඇර බව තේරුණා. මොකද වොෂ්රූම් එකේ ලයිට් එක පත් වෙනවා. වතුර ගලනවා. ඇර පුදුමයක් වෙනවා. පුදුමයි. අද මූ උදේම නැගිටලා ප්‍රකාශ් එහෙම කියලා බාත්රූම් එක ටැප් එකක් දැම්මා. ඇත්තටම යට ඒ වෙලාවේ බාත්රූමට යන්න අවශ්‍ය වෙලා තිබ්බේ. පම්ප් එකට ඒ වුණාට චන්ද්‍ර ඇතුලේ ඉන්න අන්තා එයා එළියට ගියා. උඩ තට්ටු ඉඳලා පහලට යන්න සැන වෙලාවක් යනවා. එයා කරපු ලේසිම දේ තමා බැල්කනී ෂවය කරකට ගිහිල්ලා ෂවය එක ඕපන් කරලා මුත්‍රා කරන්න ලෑස්ති වුණා. බැල්කනී කෙළවරට යද්දී එයාට ඇහුණ වතුර ගලන සද්ද පුදුමයක් දැනුණා. කවුද මේ? ඇනෙක්ස් එකේ හරි ඉන්නේ ඒ දෙන විතරයි. පහල තට්ටුවේ කවුවත් නැහැ. පොඩි බයකුත් දැනෙන ගත්තා. ප්‍රකාශ් හොල්මන් අවතරගෙන විශ්වාස කරන්නේ. ඒ වුණාට ඒ වෙලාවේ නම් එයාට හිතුණා මොකක් හරි අමුද්‍යයක් සිද්ධ වෙනවා කියලා. චන්ද්‍රන් දේ පැහැරලා ඉන්න එක ඒ වගේමයි. කොරිඩෝවේ තියෙන කෙළවරේ ෂව එක වතුර ගලන සද්ද. එයාට මුත්‍රා බර අමතක වුණා. එයා දුවගෙන ගියා වොෂ්රූම් එකට. චන්ද්‍රන්ට කියන්න වොෂ්රූම් එකේ දොරට ගහන්න ලෑස්තිවකට මෙය එයාගේ උරුස්සෙන් කවුද ඇලුවා. ආපු ඇල්ල බැලුවා. එයා උඩ ගියා. චන්ද්‍රන් මේ බො මොකද කරන්නේ මෙච්චර කලින් ඇහැරලා? පිස්සුවත්ත බං, මං දැන් ඇහැරේ. මම මේ දැන් ඇහැරලා මේ ඔබ දුවන දැකලා නැවත්ත ගත්තේ. ඔහෙද ඔබ දුවන්නේ මේ? එහාට දුවනවා මෙහාට දුවනවා. මම හිතුවා ඔබ මේ සතෙක්ව තෙලනවා ඇති කියලා. චන්ද්‍ර නේම කීවේ නිදිකට කරන්න ගමන්. යකෝ මේ දැන් ටීකට කලින් ඔබ නනායි කියන්නේ මේ කැතුලේ ඈ? යාළු දෙන්නම බාත්රූම් එකේ ඇතුළ බැලුවා. ඇතුළේ වේලිලා වතුර බින්දුවක්වත් පෙරලා නැහැ. චන්ද්‍ර ප්‍රකාශය වැඩි සැකින් කෝබා, මේක ඇතුළේ වොෂ්‍යක් දැම්ම නම් මම තෙමිලා තියෙන්න එපා කෝ. ඇත්තට මේ වෙලාවේ ප්‍රකාශට මොකද්ද කියලා හිතන්න බැරි වුණා.
තමයි අර මතක් වුණේ කොරිඩෝවේ තියෙන ෂව එක දෙන්න ඇතට ගියා. ඒ යත්තිම හිතුණා ප්‍රකාශට එතනත් මෙහෙමම තමයි කියලා. මේ මෙතන හොල්මන් තියෙනවා කියලා ඔබ කියන්නේ. චන්ද්‍රන් එහෙම ඇහුවේ ප්‍රකාශ්ගේ මුණ දිහා බලලා. ඇත්තටම වෙලා ප්‍රකාශ සිටියා හුඟක් බය වෙලා. මේ පිස්සුලට කීට පම්බා බල හොල්මන්ද මේ දැන් හෙට හරි අනිද්දා හරි හොඳ පාටියක් දාව. ආ පිස්සයක් ගෙනල්ලා එතකොට හොල්මන් එහෙන් මෙහෙන් පහ වෙලා. චන්ද්‍රන් එහෙම කිව්වේ හොස් එකක් දාගෙන ඉරගම. ඒ වුණාට ඒක එහෙම වෙන්නේ නැති බව ප්‍රකාශට තේරුණා. ප්‍රකාශ එදා ඇහැරියේ රෑහිච්ච සත්‍යයක් අන්දා. කවුද හයිය හුස්ප ගන්නවා. හොඳ විදියට නම් චන්ද්‍රන්. එයාට එකපාරටම හිතුනේ චන්ද්‍රන්ට මොක්කරි කරදරයක් වෙලා ඇති කියලා. චන්ද්‍රන් රූම් එක තියන්නේ එරි චුට්ටක් එහායි. ඒ කාමරේ නයිට් බල්බේ පත් වෙනවා. ප්‍රකාශ තුවර ගියා. චන්ද්‍ර නිදි කොරගොරෝ නිදි. හැබැයි අර ඉස්සර ඇහිච්ච සද්දේ නම් ඇහින්නේ. එතකොට ඒ සද්දේ නැවතිලා ප්‍රකාශ ආයෙට ආවා. ආයෙත් අර සද්දේ පටන් ගත්තා. හැබැයි කලින්ට වඩා වැඩිය. ඒත් එක්කම වාගේ කොහෙද උනේ උලකක් කවන්න පටන් ගත්තා. ජනෙල් පලු එහාට මෙහාට වදිනවා. ඒ ජනෙල් වල ලොක් කැඩිලා එහාට මෙහාට වදිනවා. හරියට කවුරු හරි තරහින් ඒවා හොල්ලනවා වගේ. ඒකට ප්‍රකාශ නොහිටියත් චන්දන්ටත් ඇහැරුණා. චන්දන ගිට්ටා. එයා දැක්ක ප්‍රකාශ ඉන්නවා කොරිඩෝ මැද. හුළඟයි ජනෙල් පලු ගැටෙන සද්දී හන්දා චන්දන නැගිටලා ප්‍රකාශ ළඟට ගියා. ප්‍රකාශ සිටියේ එළිය බලාගෙන. එළිය ජනේලේ. මේ ප්‍රකාශ මොකද බම් බලාගෙන ඉන්නේ? වහපාරකු ගිහිල්ලා ওই ජනේල් දෙක තුන. එහෙම කියනකොටම ප්‍රකාශ අපිට ඇරුණා. චන්ද්‍රට දැනුනේ තමන්ගේ ඇස් සදාගන්න බැරි බවක්. ඒ හිටියේ ප්‍රකාශ නෙවෙයි. අවුරුදු 50ක 60ක මිනිස්සෙක් මූණේ මස් දිය වෙලා ඇට පෑදිලා ඇස් දෙක රතු මරතු පාටයි. යා චන්ද්‍රන් දිහා බලාගෙන ඉරි හරි සමච්චලෙන් හිනාවක් වේගෙන. චන්ද්‍රන් ආපහු වරුණා. යා නැවතුණි අය කාමරෙට තුවන ගිහිල්ල දොර වහගෙන. වෙච්ච සිද්ධියන්දා යා ගැහෙනවා. ඊට පස්සේ තමයි යාට ඇහුනේ දොරට ගාන සද්දය. ඒ චන්දු චන්දු දොර ඇරපන්. ප්‍රකාශ ගටයන්ට ඇහුණත් එක පාරටම චන්ද දොර අරන්ඩි කියන. තවත් ටික වෙලක් ඊට පස්සේ චන්ද දොර ඇරියා. මොකද්ද බා මේ වෙන්නේ? මං දැක්කනි හොල්පන. මං හිතුවේ උඹ කියලා. චන්දන කියපු දෙයට ප්‍රකාශ අහගෙන හිටියේ විශ්වාස කරන්න බැරුව. ඇත්තටම එයාටත් හිතාගන්න බැරිනො ඇත්තන මොකද වෙන්නේ කියන එක. එතකොට වෙලාව 12ට විතර ඇති. තවත් පැය භාගයක් විතර ගියාට පස්සේ අර වැස්සයි හුලකයි නැවතිලා ගියා. සද්දපත් ඔක්කොම අඩුවෙලා ගියා. යාළුවෝ දෙන්න කෝපිතයක් වක් කරගෙන ස්ටඩි රූම් එකේ මේසේ වාඩි වුණා. ඒක උඩ බල්බෙකින් තමයි කාමර එළිය කරේ. ඉඳ හෙටි එළිය අඩු වැඩි වෙනවා. ඒකේ පළාතේ සිරිතක්. ඒ හින්දා යාළු දෙන්නේක වැඩි ගණන් ගත්තේ නෑ. මේ මහේස්ගෙන් අහමුද මොකද්ද මේ අවුල කියලා. චන්ද්‍රන් එහෙම ඇහුවේ
ඒ වෙලාවෙ දිනට පාඩම් කරන්න තියා ඒ ගැන හිතන්නවත් හිතක් නොතිබිච්චාන්ත. ඇත්තට මේ දිනට හිතෙන ගත්තා ඒගොල්ලෝ මේ ගෙදරට ඇවිල්ලා කරගත්තේ මහා පට්ට මෝඩ වැඩක් කියලා. ඇයි මාත්‍යෝ? හොල්ම මොන පිස්සුදානේ. ඔතන ඉස්සර කෝවිලක් තිබිලා තියෙනවා. අහලා බලන්නකෝ ඔය වටපිටාවේ කට්ටියකින්. ගණන් ගන්න එපා. එක එක සද්ද ඇහෙනවනේ. ටික කාලයක් පාළු වෙච්ච ගයක්නේ. ස්වභාවික දේවල්. මයිස්කූප්ට එහෙම කිව්වේ හරි සැහැල්ලු විදියට. ඒ වුණාට යා මොකද්ද හෝ දෙයක් කංගන බව යාළුවෝ දෙන්නටම තේරුණා. එදා ඒගොල්ලෝ කැම්පස් ගැල්ලා ගෙදර ආවේ එච්චර බලාපොරොත්තුකින් නෙවෙයි. මුලින් හොඳ තැනක් කියලා හිතාගෙන හිටියට තමන් වැටිලා ඉන්නේ මහා අමු සොහොනකට කියලා එයාලට තේරුම් ගියා. මේ මතක නැද්ද අරුන් අපිට කිව්වා මේ හරිය හොල්මන් ගෙවල් තියෙනවා කියලා. අපි විශ්වාස කරේ නෑනේ. චන්ද්‍රන් එහෙම කිව්වේ තමන්ගේ යාළුවට තේකක් වෙනකම් දවස් දෙකකින් දෙන්න හරියට පාඩම් කරේ නෑ. මේ මේකෙලිය හරියන්නේ නෑ. එක්ක අපි පාඩම් කරමු නැත්නම් වෙන තැනකට යා. චන්ද්‍රන් කියපු කතාව ඇත්තපම වයිස් ප්‍රකාශ තේරුණා. ඇත්තටම එක්සෑම් රෙඩි කාලයක් නෑ. රෙඩි වෙන්න ඕන. මෙතන හොල්මන් වලට බයි කියොත් ඒක කරගන්න බෑ. මේ හෙට උදේ මහේෂ්ට කතා කරලා අර දුන්න සල්ලිය කොටසක්වත් ඉල්ල ගන්න බලමු. මොකද දැන් ඒක නැතුව අලුත් ප්‍රේසයක් හොයාගන්න බෑනේ. මට නම් ගිතර කරද ගන්න බෑ. කී මණි වලට අර ගානත් ඉල්ලගත්තේ අමාරුයි. චන්ද්‍රන් එහෙම කිව්වේ පහෝදා කරන්න තියෙන දේ හිතාගෙන. ඒකට මහේෂ් කෙනා ලැබුණ එච්චර උද උත්තරයක් නෙවෙයි. මේ මහත්තුරු කැමති කැමති විදියට ගෙවල් මාරු කරන්න බෑනේ. මහත්තයා මොකද්ද කියන්නේ? දැන් හේතුව හොල්මන් තියෙනවා. අනේ මහත්තයානි, ඊට පස්සේ කියයි මේ මේ තව තව දේවල් තියෙනවා කියලා. මහත්තයලට එහෙනම් මේ මේ කෝවිල ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. අනේ මේ නිකන් ඉන්න ඕගොල්ලෝ යනවා නම් යන්න, කීමනි නම් හොලවන්න අපේ. ඒ වෙලාවෙ චන්දන් මහේස්ට අරහර පාරක් ගහන්න ගියා. ප්‍රකාශ එක නවත්තගත්තේ හරි අමාරුයි. වැඩේ ඉනකොට හොඳ නැති බව මහේෂ් තේරුණා. ඒක වෙන්න තියා ඉක්මනට පිටත් වෙලා ගියේ. එදා රාත්‍රියේ දෙන්න හුඟක් වෙලා හැරලා හිටිය එකටම එක දෙක වෙනකම් අමාරුවෙන් හරි ඒගොල්ලෝ ස්ටඩි කරන්න තීරණය කරගෙන හිටියා. එහෙම මේ සත්‍යයක් එනකොට අවධානය නැති වෙලා යනවා. ඒ අවධානය ගන්න ආයේ විනාඩි ගාණක් යනවා. කවුරුවත් තනියෙන් වොෂරූම් එක පැත්තටවත් කොරිඩෝ වෙතින ශවයකටවත් ගියේ නෑ. යාළුවෝ දෙන්න පුත එකට තමයි ගියේ. මේ මට නම් නිදිමත චන්තු, මං නිදා ගන්න. මේ නම් පුතට ස්ටඩි කරපා. ප්‍රකාශ් එහෙම කියලා යාගේ නිදන කාමරයට ගියේ වෙලාව 4 විතර වෙච්චාද. 4 විතර කැම්පස් යන්නත් උනේ. ප්‍රකාශ් චන්තු වගේ නෙවෙයි නයිට් බල්බයක් නිවලා නිදාගන්නේ. එයාට එළියෙත් නිදා ගන්න බෑ. එදා රාත්‍රියේ කිසිම හැලහොල්මලක් වෙච්ච නැති හින්දා ප්‍රකාශ්ට වැඩි වෙලාවක් යන කලින් නිින්ද ගියා. එයාට ඇහුණා චන්දු එහාට මෙහාට යන සත්‍ය ස්ටඩි රූම් එකේ. ඒක චන්දුගේ හැටියා. පාඩම් කරනකම එයාට මෙහාට යනවා. එතකොට තමයි එයාට එක පාටම සත්‍යයක් ඇහුණේ. කවුතු හයියෙන් කෑ ගහනවා. ප්‍රකාශ් දැකලා දුවගෙන ගියා. එයා හිතුවේ චන්ද්‍ර කරදරයක් වෙලා ඇති කියලා. මේ මොකද බං උනේ? ප්‍රකාශ් කියපු දෙයට චන්ද්‍ර බලාගෙන හිටිය පුදුමය වගේ. ඇයි මොකද? යකෝ දැන් කවුද කෑ ගෑව මරාට තිබ්බේ? පිස්සුද බං? මට නම් කිසිම දෙයක් ඇහුන්නේ නැහැ. චන්ද්‍රගේ උත්තරයට ප්‍රකාශ්ගේ හිතේ කුතුහලය තවත් වැඩි වෙන්න ගත්තා. ඒත් එක්කම එයාගේ හිත කියන්න පටන් ගත්තා
මොකක්හරි භයානක දෙයක් වෙන්න යනවා ඉස්සරහට කියන එක. මේ ආනන්දන් කිව්වා උගේ බෝඩිං හවුස් එකට එන්න කියලා හෙට ඉඳන්. ප්‍රකාශ් එහෙම කිව්වේ එදා කැම්පස් එක ඉඳලා ඉනගම ආනන්දන් යාගේ යාළුවේ. එයාට විස්තර කිව්වට පස්සේ එයා කැමති වෙලා තියෙනවා යාගේ බෝඩිං හවුස් එක මේ දෙන ටික කරලා තියාගන්න. හැබැයි ඉතින් යාගේ බෝඩිං හවුස් එක තිබ්බේ මේගොල්ලන්ගේ බෝඩිං හවුස් එක ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඈත. ඒගොල්ලන්ගේ බඩු බාහිර අරගෙන ඒ රාත්‍රී යන්න ක්‍රමයක් තිබ්බෙම නැහැ. ඒක හින්දා ඒ දෙන්න පහුවදා හවස් වෙලා යන්න තීරණය කළා. ඒ අදම ගියොත් මොකද? ප්‍රකාශ් එහෙම හැබැයි චන්ද්‍රන්ගේ මුළු දෙයක් බලලා. චන්ද්‍රන් මොකවත් කියුවේ නැහැ. ඒ වරට hina වෙන්න ගියෙත් නැහැ. එයා දැනගෙන හිටියා තත්ත්වේ බරපතලකම. නෑ බහෙට යා. ආනන්දයට කරදරයිනේ. එයාත් අපිට මේ මහර යන්නත් බැරිවා. ඒ අදහස හොඳයි කියලා ප්‍රකාශ්ට හිතුණා. එදා දෙන්න නෝට්ස් දෙයක් හදාගත්තා. ඒ දෙක කන ගමම්ම ස්ටඩි කරන්න පටන් ගත්තා. පහවද වෙනත් තැනකට යන හන්දා එතන තවත් කීප දෙනෙකුත් ඉන්න හන්දා ඒගොල්ලන්ට දැනුනේ ලොකු සැහැල්ලුවක්. ඒගොල්ලන්ට ගෙවන්න තිබුණේ පැය 6-7ක වගේ ඉති කාලයක් විතරයි. නමුත් ඉතින් ඒක ගෙවා ගන්නවත් ඒගොල්ලන්ට ලැබුණේ නැහැ. ප්‍රකාශ් යයි කාමරයට ගියේ යාගේ බෑග් එකේ තියෙන නෝට්ස් එක අරන් එන්න. චන්දන ඒ වෙලාවේ ෆ්ලාස්කෙන් තේ එකක් වක් කරනවා. විනාඩි 10ක් විතර ගියා. ප්‍රකාශ් ආවෙ නැති හන්දා චන්දන කතා කරා. දෙපාර තුන් පාර ඒ උත්තරයක් නැහැ. චන්දනට දැනුනේ මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා. යා පැත්තක තිබ්බ ලීයත් අරගෙන ප්‍රකාශික කාමරේ පැත්තට ගියා. ප්‍රකාශික කාමරේ පැත්තෙන් එන සත්‍යයක් කවුද හයියෙන් හුස්ප ගන්නවා වගේ. හැබැයි ති මිනිස්සෙක් නෙමෙයි ඒ හුස්ප ගැනීමට කරන්න කිසිම දෙයක් නැති හින්දා චන්ද්‍රන් හෙමින් හෙමින් ඉස්සරහටම ගියා. එයාට තිතුනේ තමන් යාළුව ලොකු කරදරයකට වෙලා ඇති කියලා. තොරැරලා තිබුණේ තොර ළඟම ලී පාරක් අඩි දෙක විතර වට ප්‍රමාණ තියෙන රතු ලී පාරක්. ඒ වෙලාවෙම ගලපු ලී කියලා චන්ද්‍රට තේරුණා. චන්ද්‍රන්ගේ ඇඟ හීතල වෙලා ගියා. එයා හයියෙන් කෑ ගැහුණම කියලා යාළුවාගේ. එතකොට ඇහුණා කාමරේ කෙළවරකින් අමාරුවෙන් කතා කරන්න උත්සාහ කරන ප්‍රකාශ්ගේ සද්දෙ. ප්‍රකාශ් එතන ඉන්නවා වැටිලා. එයාගේ උකුරෙන් ලී ගලනවා. පැත්තක ඉන්නවා අඩි දෙකක් විතර දිග මස් කපන පිහියක් තියාගෙන මිනිස්සේ. එක පාර්ට චන්දන්ට තේරුණා යා සැබෑ මනුස්සෙක් නෙවෙයි කියලා. එයා ඇදගෙන හිටපු දෝතිය ලේ වලින් පෙන්කිලා. ඒ වගේමයි එයාගේ මූණේ මස්තිය වෙලා ගිහිල්ලා. පිහියා ළඟින් අතේ ඇට මතු වෙලා. එයා දත් පිටි කාගෙන චන්ද්‍රන් දිහා බැලුවේ යාළුවගේ ගමනම යවන්න වාගේ. චන්ද්‍රන්ට මොන ශක්තියක් ආවත් දැන්නේ එයා කාමරින් පැනලා එළියට දිව්වා. එයා නැවතුනේ පහළ මාලයත් පහු කරලා යාර 3-400ක් තුවලා ඒ හිටපු මිනිස්සුන්ට විස්තරේ කීවට පස්සේ. ඒගොල්ලෝ බලාගෙන හිටියේ එයාගේ මුණ දිහා හරියට පුදුමයක් දිහා බලනවා වගේ. කවුද ඔය ගෙදර ඉන්නේ? ඔය හොල්මන් බංගලාවේ ඉන්න ඔයාලට පිස්සුද? යන්කෝ බලන්න. එහෙම කියපු කීප දෙනෙක් ආවා.
ඒ නතරතුර ඒ ගෙදර තියෙන අමනුෂ්‍ය බලපෑම් ගැන හුඟක් දේවල් කිව්වා. පාඩි පෙළ නැක්කේ හරිම බයි. හැබැයි ඉතින් ප්‍රකාශ් සිටපු කාමරයට යනකොට චන්දන්ට තේරුණ මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා කියලා. අර දොරකට තිබ්බ ලී පැල්ලම ඒ වෙලාවෙ තිබ්බේ නෑ. ඒ වගේමයි උකුරෙන් ලේ දම දම හිටපු ප්‍රකාශ් එතන හිටියෙත් නෑ. හැම තැනම බැලුවා, කිසිම දෙයක් නෑ. අර ආපු මිනිස්සු මෙයාට හිනා වුණා. තමුසෙට පිස්සු ඕයි. කෝ තමුස ගියාල්ම ඉන්ඩෙපෑ හොල්මං ඌ අරන් ගිහිල්ලය. ඒ බාත්රූම් වල කියලා බලන හැංගිලා ඉන්නවද කියලා ඇඳන් යටවත්. තමුසෙලා මේ කුප්පැහි හොල්මන් බංගලාවට ඇවිල්ලා ඒ මිනිස්සු කතා කරේ ගොඩක් සැරේ. ඒකොල ගොඩක් තරහින් හිටියේ මේගොල්ලෝ මේ වගේ බයන තැනක් තෝරගෙන ඉන්නකෙන. කට්ටිය එකතු වෙලා ඇනෙක්ස් එකේ හැම තැනම බැලුවා. පහත මාලෙත් බැලුවා. ඒ වුණාට ප්‍රකාශ්ගේ සලකුණක් නම් කාටවත් හොයාගන්න බැරි වුණා. පොලිසිය දැන්නට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා බැලුවා. ඒගොල්ලෝ සැක කරේ චන්ද්‍රන්. චන්ද්‍රන් ගැන ඇහැගාගෙන හිටපු ඒගොල්ලෝ සෑහෙන කාලයක් ඉන්වෙස්ටිගේට් කරා. අන්තිමේදී ඒගොල්ලෝ එක අතෑරලා දැම්මා. ඒගොල්ලන්ට තේරුණා මරණයට චන්ද්‍රන් සම්බන්ධයක් නැති බව. ඒ වුණාට ඒ මරණය හෝ අතුරුදහන් වීම සිද්ධ වුණේ කොහොමද කියන්න කාටවත් බැරි වුණා. චන්ද්‍රන් ඔය සිද්ධුවලින් පස්සේ එයාගේ අධ්‍යාපනය අතහැරලා දාලා බැංගලෝරෙන් ඒගොල්ලගේ කාශ්මීරයට ගියා. හැබැයි ඉතින් කොච්චර කාලයක් ගත වුණත් ප්‍රකාශ්ගේ සලකුණක්වත් එයාගේ මලමිනියක්වත් කිසිම දෙයක් කාටවත් හම්බුනේ නැහැ.